සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වාණය යන උතුම් වූ තෙමගුණ සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසී ජනතාව මෙන්ම ලෝකවාසී ජනතාවද ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් බැතිබරව සමරනු ලබනවා. උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ස්වර්ණවාහිනී මාධ්‍යාලයද වැඩසටහන් රැසක් සැදැහැවත් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් සංවිධාන කර තිබෙනවා. අද උදෑසන 6 සිට ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මි වෙසක් දින විශේෂ ආගමික වැඩසටහන් මාලාව ඓතිහාසික ගංගාරාම රජ මහා විහාරස්ථානයේ සිට ඔබ වෙතගෙන ඒමට අප කටයුතු ආරම්භ කළා. ඒ අනුව උදෑසන 6ට උවසි උවසියන් අෂ්ටශීලයේ පිහිටුවීම ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජේ ස්වාමින් වහන්සේ විසින් සිදු කළා. ඉන් අනතුරුව තවත් ධර්ම දේශනා සහ ආගමික වැඩසටහන් කිහිපයක් අප සැදැහැවත් ඔබ වෙනුවෙන් ගෙන ආවා. අනතුරුව උදෑසන 9ට පූජ්‍ය දොඩම්පහණි රාහුල් ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය එළමල්දෙණිය සාරානන්ද ස්වාමින් වහන්සේ සහ කථිකාචාර්ය සේනාරත්න කාර්යව සම්මහතාගේ සහභාගීත්වයෙන් අමාදහර දහම් සභාව පැවැත්වුණා. එසේම අද පස්වරු 6 දක්වා ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මි වෙසක් දින වැඩසටහන් මාලාව සජීවීව ඔබ වෙතගෙන ඒමට නියමිතයි. මේ අතර වෙසක් දින රාජ්‍ය උත්සවය මාතලේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ ස්වර්ණවාහිනී මාධ්‍යාලයට අයත් මොනරා ටීවී සහ සිත FM මාධ්‍ය දායකත්වය සමගයි. එසේම ස්වර්ණවාහිනී ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මි වෙසක් වැඩසටහන යටතේ දිවයිනී ප්‍රදේශ 4ක් කේන්ද්‍ර කරගනිමින් මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් කලාප සංවිධාන කර තිබෙනවා. ඒ අනුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් වෙසක් සතිය පුරාවට වෙසක් කලාපයක් පැවැත්වෙන අතර එහි නිල මාධ්‍ය දායකත්වය දරන්නේ ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM ගුවන් විදුලි නාලිකාවයි. බුද්ධං සරණේ සිරස තරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු තරාගෙන බුද්ධ ධම්ම සංඝ තිසරණේ ආශිර්වාදය සහිතව අප මහා ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ඒ අසිරිමත් තෙමගුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේදී වෙසගෙහි අසිරිය මුළු ලොවටම කියාපාන්නට ශ්‍රී ලාංකීය අභිමහනය ස්වර්ණවාහිනී අපි මේ මොහොත වන විටත් සියලුම කටයුතු සූදානම් කොට හමාරයි. කොළොම්තොට බුද්ධ රශ්මිය වඩවන අගනුවර අසිරිමත් පුදබිම ගංගාරාම පුරාණ විහාරස්ථාන භූමිය තුලයි මා මේ මොහොතේ රැඳී සිටින්නේ. බුද්ධ රශ්මි 2024 වෙසක් කලාපය තුලින් මෙවර වෙසඟෙහි අසිරිය මුළු ලෝකයටම සමීප කරන්නට අපි සූදානම් වී සිටිනවා. වෙසක් මහෝත්සවයේ වෙනුවෙන් වූ සෙංකටගල වෙසක් මංගල්‍ය 2024 වෙසක් කලාපයේද මෙවරත් වෙසක් කලාප 10ක් යටතේ අද සිට පැවැත්වීමට නියමිත අතර එහි මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේද ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM ගුවන් විදුලි නාලිකාවයි. ඔබ දන්නවා ස්වර්ණ වර්ණ වෙසක් රැගෙන අසිරිමත් සම්බුදු තෙමගුල සමරන්නට ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM සෑම වසරකම මහනුවරට පැමිණෙන වග. ඉතින් මේ වතාවෙත් ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛව මහනුවර නගරයේ සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ පාසල් විවිධ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නියැලෙමින් අසිරිමත් සම්බුදු තෙමගුල සමරන්නට සූදානම්. ඒ වෙනුවෙන්ම සුවිශේෂී වෙසක් කලාප 10ක් මේ වන විටත් මහනුවර නගරය ආශ්‍රිතව සැලසුම් කොට අවසන්. ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සහ ස්වර්ණවාහිනී නාලිකාව එක්ක සංවිධානය කරනු ලබන ශ්‍රී සුදර්ශනාරාම වෙසක් කලාපය වැඩසටහන් ගණනාවක් සමග ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සහ මත්තේගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී FM ගුවන් විදුලි නාලිකාවද ඒ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මියේ වෙසක් කලාපය කොළඹ වෙසක් කලාපයට සමගාමීව දෙවෙනි තවත් ස්ථාන කිහිපයක සුවිශේෂී වෙසක් කලාපයන් කිහිපයක් පැවැත්වෙනවා. ඒ අනුව අපි මේ රැඳී සිටින්නේ ස්වර්ණ වර්ණ ගිරිඋල්ල බෝපිටිය සිසුදර්ශනාරාමේ සදහම් වෙසක් කලාපය තුළ බව. ඉතින් මේ වෙසක් කලාපය ක්‍රියාවට රංගවා තිබෙන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මතයි. අපි ඔබට මතක් කරනවා අද දවස පුරාවටම මේ වෙසක් කලාපයේ ආගමික කටයුතු සියල්ලම එහා බැඳුණු සියලුම වැඩසටහන් ගිරිඋල්ල
බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මක වන බව, එවැගේම මේ හැරුණු විට අද දවසේදී තවත් සුවිශේෂී වැඩකටයුතු ගණනාවක් මෙම වෙසක් කලාපයට අනුව ගිරිඋල්ල මත්තේගම මහජන ක්‍රීඩාංගණයේදී අද සවස් 6:30 සිට 27 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙනවා. එදින් අපි ඔබට ආරාධනා කරනවා මේ වෙසක් සමයේ වෙසක් සිරි නරඹන අතරතුරේදී ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාමේ සදාම් වෙසක් කලාපය සමගින් එක් වෙලා ඒ සියලු කටයුතු දැකබලා ගන්න පැමිණෙන්නට කියා. 2568 වැනි වෛශාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරයත් ස්වර්ණවාහිනී නාලිකාවත් ශ්‍රී FM ගුවන් විදුලියත් එක්ව සංවිධානය කරනු ලබන වෙසක් පොහෝ දින වැඩසටහන් මාලාව සහ වෙසක් පෙරහැර මංගල්‍යයත් පැවැත්වෙනවා. ස්වර්ණවාහිනියත් රන් FM ගුවන් විදුලියත් එක්කාසුයි මුතියංගන රජමහා විහාරයේ සිට අද දවසේදී මේ උතුම් වූ තෙමගුල සිහිපත් කරන්නට සහ තෙමගුල වඩාත් අර්ථාන්විත කරන්නට අද දවසේදී අපි සූදානම්ින් සිටින විශේෂයෙන් සිහිපත් කරන්නට මේ මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයත් අද රාත්‍රියේදී වීථී සංචාරය කිරීමට සූදානම්. ඉතින් ස්වර්ණවාහිනිය සමගින් රන් FM ගුවන් විදුලිය අද දිනේදී මේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට සූදානමින්. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මි 2024 වැඩසටහන යටතේ ස්වර්ණවාහිනී ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම සියලු වැඩසටහන් සමග පින් සිත් පෙරතැරිව එක්වන ලෙස අප සැදැහැ සිතින් ඔබට ආරාධනා කරනවා.